ආයුබෝවන් සියලු සමීක්ෂණ වාර්තා යලි යලි තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්තකට ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 සමගින් ඔබ හමුවන මම සාරංග පතිරණ මම ඉෂාරා දේවේන්ද්‍ර මුලින්ම පුවත් සිරස්තල ගෙවුණු තුන් වසරේ නොමග ගිය රජයේ ආදායම් ගැන ජනපතිගෙන් හෙළිතරව්වක් මේ අවුරුදු තුනේ ඍජුවම රට රජයට ආව ආදායම් රජයේ කිසිඳු අනුමැතියක් නැතුව පුජ්‍යලික සමාගම් වලට යන්න හැරවිලා තියෙනවා බඳුම් කර විවාදයේ දින තීරණය කිරීමේදී නිදහස් පක්ෂ නියෝජිතයින් විරුද්ධ වූයේ නැහැ සභානායක කිරිඇල්ල කියයි විදුහල්පතිගේ සහ තවත් පිරිසකගේ බැනවැදීමකින් සිත්ඇවුලටපත් 14 හැවිරිදි සිසුවෙක් සියදි විහානි කරගනි. දකුණු කොරියාවේ රෝහලක ගින්නකින් 41 දෙනෙකු මරුට 70කට වැඩි පිරිසකට තුවාල. මිලංග ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳව තමන් මෙතෙක් තීරණය කරන මෙති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග කොටුවේ ජනාධිපති මන්ත්‍රියේදී අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී. කෙසේ වෙතත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ තමන් දිවි ඇතිතුරු දේශපාලනයේ නිරත වන බවයි. දවසේ පුවත මහබැංකු බැඳුම් කර ජනාධිපති කොමිෂන් වාර්තාව බාර දීලා මම ප්‍රකාශය කරන්න අදහස් කරගෙන හිටියේ සති දෙකක් විතර ගිහිල්ලා මට චෝදනා කරමින් රටට විවෘත කරන්න කියලා කියපු නිසා මම නීතිඥ මහත්තුරුන්ගේ උපදෙස් මත හදාගත්ත ප්‍රකාශයක් තමයි මම කළේ යම් පිරිසකගේ සහයෝගිත්වයෙන් ප්‍රකාශයක් කළ වූ පළවෙනි වතාව මගේ ජීවිතයේ අවුරුදු 50ක දේශපාලන ජීවිතේ මේ වාර්තාවේ කිසිම තැනක එහෙම අඩුවක් නැහැ කියන එක මම වගකීමෙන් ප්‍රකාශ කරනවා මම ප්‍රතික්ෂේප කරනවා ඒ පිටු අඩුයි කියන එක දුරකථනය බැලුවයි කියලා ඇලෝසියස්ගේ ආණ්ඩුවේ හුඟක් කලබල වුණා. ඊට පස්සේ කොමිෂන් සභාව පැහැදිලි ප්‍රකාශයක් කළා. අපි මැතිඇමතුරුන්ගේ ඒවා බැලුවේ නැහැ. ඇලෝසියස්ගේ ටෙලිෆෝන් එක අපි පරීක්ෂා කරනකොට ඒකට ආපු කෝල්ස් සහ ගිය කෝල්ස් තිබුණා. ඒවෙන් තමයි ආපු ඒවා කාගේද ගියේ වකාගේද කියලා හොයාගත්තේ. එහෙම නැතුව මැතිඇමතුරුන්ගේ ඒවා හිව්වේ නැහැ කියලා. වාර්තා දෙකම අපි පාර්ලිමේන්තුවට යවුවා. මේක වහාම දෙන්නයි කියලා කෑ ගහපු අය පුදුමාකාර විදිහට වාර්තාව පාර්ලිමේන්තුවට ඇරියට පස්සේ නිහඬ වෙලා තියෙනවා. ඒ නිහඬ උනේ මේ වාර්තා දෙකම එක සැරේ ආපු නිසා මේ කරුණු පිළිබඳ හොඳ විවාදයක් පාර්ලිමේන්තුව තුල දවස් දෙකක් තුනක් ගියා නම් මැතිවරණයට පෙර ඉතාම හොඳයි රටේ ජනතාව දැනුවත් වෙන්න. නමුත් දෙගොල්ලම කතා බහ කරලා පොත වහලා දැම්ම. ඊළඟට මේ අවුරුදු තුනේ ඍජුවම රජයට ආපු ආදායම් රජයේ කිසිඳු අනුමැතියක් නැතුව පුජ්‍යලික සමාගම් වලට යන්න හැරවිලා තියෙනවා. ඒකෙන් භාණ්ඩාගාරයට එන විශාල මුදලක් නැතුව ගින් තිනවා. ඒ කාරණා සොයලා බලපුවාම රජයටත් සම්බන්ධ සිටින ඇතැම් අයගේ ව්‍යාපාරවලටත් වාසිදායක වන විදිහට තමයි මේ රජයේ ආදායම් රජයට එන එක කඩලා පුජ්‍යලික ආයතනවලට යන්න හදලා තියෙන්නේ. මේ කියන කාරණා මම බොහොම වගකීමෙන් ප්‍රකාශ කරන්නේ. මම පහුගිය ආණ්ඩුවෙන් එළියට ආවේ මගේ මිත්‍ර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක කිසිම පෞද්ගලික අමනාපයක් නෙවෙයි. තිබුණු ප්‍රතිපත්තිමය කරු. එතන හොඳ නැති නිසා මෙතන තෝරගත්තේ එදා ඒ තිබුණු තත්ත්වය වෙනස් කළා ඊට වඩා හොඳ රාජ්‍ය පාලනයක් මේ රට දෙන්න. නමුත් මෙතන ඇවිල්ලා වැඩ කරගෙන යනකොට ඉතිහාසයේ කවදාවත් නැති මහා රාජ්‍ය වත්කම් මහා භාණ්ඩාගාරයේ මංකොල්ල කාලා තියෙන මාස දෙකකින් ඒවා දැක දැක ඒවා දන්නා අය බලා සිටින ඒ සියල්ල මොනතරම් පහළට වැටිච්ච තත්වයක්ද හෙට දවසම ගැන හිතන්නේ නැතුව මට මේවට විරුද්ධ වෙන්න වෙලා තියෙන මේක මගේ ප්‍රතිපත්තිය. මීළඟ ජනාධිපති දුහුරකාලය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති දුහුර අපේක්ෂක ඇලෙස ඔබතුමන් ඉදිරිපත් වෙනවද? මම අද ඉෂ්ට කරන්නේ අද මගේ වගකීම. තව අවුරුදු දෙකකින් මම ජනාධිපති ඡන්දෙට එනවද නැද්ද? අද මට තියෙන්නේ ඒ ගැන තීන්දුව තීරණ ගන්න එක නෙවෙයි තියෙන්නේ. ජනාධිපති වර්ණයට ඒක මම එනවද නැද්ද කියන එක ඒක මගේ තවම එහෙම තීන්දුවක් නැහැ. මම මේ කරන්නේ සෙල්ලමක් නෙවෙයි. මම මගේ ඇඟේ පණ තියනකම් මම මගේ දේශපාලනේ මම කරනවා රට වෙනුවෙන්. දවසේ පුවත මුදල් වංචා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ එක්සත් ජාතික පක්ෂ ඌව පළාත් සභා මන්ත්‍රී ඒ ගණේෂ් මූර්ති අද අත්අඩංගුවට ගැනුණා. ඒ මන්ත්‍රීවරයා බතුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ඌව පළාත් සභා මන්ත්‍රීවරුන් වන ඒ ගණේෂ් මූර්ති සහ උපාලි සේනාරත්න පළාත් සභා සැසිවාරයට සහභාගී වීමට ජයප්‍රතේකින් පැමිණි අවස්ථාවේදී ඊයේ පෙරවරුවේ ඇති වූ ගැටුමෙන් තුවාල ලැබුවා. ගැටුම ආරම්භ වුණේ මුදල් වංචාවක් පිළිබඳ සඳහන් කරමින් ඒ ගණේෂ් මූර්ති මන්ත්‍රීවරයාට පිරිසක් පහර දීම සමගයි.
ගැටුමෙන් තුවාල ලැබූ ගණේෂ් මූර්ති මන්ත්‍රීවරයා ඇතුළු 8 දෙනෙක් බදුල මහරෝහලට ඇතුළත් කරනවා. ගණේෂ් මූර්ති මන්ත්‍රීවරයා අද පෙරවරුවේ පොලිසිය අත්අඩංගුවට ගත්තේ ඔහු රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී. ප්‍රදේශයේ පුද්ගලින්ට රැකියා ලබා දෙන බව පවසමින් මුදල් ලබාගෙන වංචා සිදු කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට එරෙහිව පැමිණිලි ලැබී තිබූ බව පොලිසිය සඳහන් කළා. අත්අඩංගුවට ගැනුණු ගණේෂ් මූර්ති මන්ත්‍රීවරයා බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත් ඒමින්ද දයාවංශ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 150,000 බැගින් සහ ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළා. මේ අතර ඊයේ ඇති වූ ගැටුමේදී ගණේෂ් මූර්ති මන්ත්‍රීවරයාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් 6 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. ඔවුන් වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශරීර ඇප හා මුදල් ඇප මත මුදා හැර තිබෙනවා. එම සිද්ධීන් දෙකට අදාළ නඩු මැයි මාස 8 වෙනිදා යළි කැඳවීම නියමිතයි. මේ සම්බන්ධයෙන් අද පක්ෂ විපක්ෂ අදහස් පළ වුණා. දැන් මගේ පක්ෂයේ ඉඳලා වරකම් කරලා ඒ ડોකියුමන්ට්ස් දැන් මම ඔයගලන්ට දෙනවා. UNP පක්ෂයේ මේක අනිවාර්යයෙන් ඒගොල්ලන් දන්නේ නැහැ. දන්නොත් ඒගොල්ලන් මේ වගේ කඩිට ආරක්ෂා දෙන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. මගේ පක්ෂයේ රෙසියුම් එනවලට එයා එතන එනවා නම් ප්‍රශ්න කරන්න එතන අවිල තිනවා. සභාවට වෙන පාර තිනවා පිටිපසාරලා යරින්න පුළුවන්. නැත්නම් විනාඩි 10ට පස්සේ මිනිස්සු කියොත් නැත්නම් උදේට 8ට මට එන්න පුළුවන්. ඒක ප්‍රශ්නක් නැහැ. ඇයි දෙන්නේ කියලා ගන්නවා. මේ අතක තියෙන පෞද්ගලික ප්‍රශ්නක එක පර්සනල් ප්‍රොබ්ලම් එකකට මම ගාව රෙකෝඩ්ස් තිනවා. ඒ කටි කියලා පොලිසියකට ෆැමිලි කරලා තිනවා. මෙයා ජොබ් අරගල දෙනවා, මේක කරලා දෙනවා, රජයේ වැඩේ අරගල දෙනවා. එමේම කියලා සල්ලි අරගල මිනිසුන්ට සල්ලි දුන්නේ නැසන්. ඒතර මිනිසුගේ තෙක්ක පස්තනික ආයතනික තෙක්ක ගාගත්තා. ඒක තමයි ප්‍රශ්නේ. පෙට්‍රෝල් සුරේෂ් කියලා කියන්න, වඩිවල් සුරේෂ් කියලා කියොත් ඉන්දියා තව කොමඩියන් එක තිනවා. පෙට්‍රෝල් සුරේෂ් මොනවද කිව්වා? අරි යා මගේ පෞල් කටි නෙවෙනේ. ඒක මගේ ලොකු සීයානේ කියන්නේ වෙයි. ඒක මගේ බර්ත් සර්ටිෆිකේට් තමයි ඔය බලන්නේ වෙයි. දැන් බදල ඔක්කොම වරිවල් සුරේස් කියලා කිව්වොත් තේරුණා. පෙට්‍රෝල් සුරේස් කියලා කියොත් තමයි තේරෙනවා. පාරේ මිනිහා වැඩ නැහනේ. ඒ නිසා එයා ඕන එක කියනවා. දොණ්ඩමන් කියන අර දේශපාලකයන් කැමැතිකම දුන්නක වැරදි. සදාචාරණ කාරණා මොකද? මේට පෙර මාස කිහිපයකට පෙර මේ පුද්ගලයා නුවරළ දිස්ත්‍රික්කයට ගිහිල්ලා රාජ නිලධාරියෙක් වැඩ කණේ පාරක් ගාලා යර ඉදිරිය කරපෙ එක්කෙනෙක්. ඉතින් ඒ වගේ කර එක්කෙනෙක්ට දෙන්නේ වැඩක් නැහැ නෙමෙයි. ඉන්න මාමතිවරයා වැරද්දක් කරා කියලා මේ ගුරුවරට අපහාස කරා කියලා නැත්නම් ගුරුවරට ඉරිය කරා කියලා ඉන්සා කරා කියලා තමයි වෙනස් කරේ. වෙනස් කළා බාර දෙන්න කාටද? නැවත ඒ වගේ කෙනෙක් බාර දීලා තියෙන්නේ. ඒක ලොකු වැරද්දක් ඒක. බැඳුම්කර කොමිසන් සභා වාර්තාව සහ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසන් සභා වාර්තා පිළිබඳ විවාදය පෙබරවාරි මාස 2021 යන දෙදින පැවැත්වීමට තීරණය වුණේ පක්ෂ නායක රැස්වීමේදී බව සභානායක මාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. කෙසේ වෙතත් විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතින් පවසන්නේ මැතිවරණයට පෙර විවාදය පැවැත්වීමට තමන් ඉල්ලීම් කළද ආණ්ඩු පක්ෂයේ නියෝජිතින් එම ඉල්ලීම ඉවත දැමූ බවයි. බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව සහ ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභා වාර්තා පිළිබඳ විවාදය පෙබරවාරි මාස 20 සහ 21 දෙදින පැවැත්වීමට පෙරේදා පැවති පක්ෂනායක රැස්වීමේදී තීරණය වී තිබෙනවා. කෙසේ වෙතත් ඊයේ පැවති ජනරැලියකදී ජනාධිපතිවරයා පැවසුවේ දෙපාර්ශ්වයේම එකඟතාව මත එම විවාදය මැතිවරණයෙන් පසුවට කල් දමාගෙන ඇති බවයි. දැන් කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඇරියා. එක කොමිෂන් වාර්තාවක් නෙවෙයි. මම ඇරියේ කොමිෂන් සභා වාර්තා දෙකම. මොකද වුනේ? දූෂිත ප්‍රභූන්ගේ සන්ධානය සන්ධානගත වුණා. දෙගොල්ලම කිව්වා පාර්ලිමේන්තුවේදී නෑ මේක වාද විවාද කරන්න ඕනේ නෑ. ඡන්දෙන් පස්සේ ගමු. ඡන්දෙන් පස්සේ ගමු. ඇයි? ඡන්දට ඉස්සෙල්ලා ගත්තා නම් දෙගොල්ලකම ඇඳුම් බුරුල්ලනවා. දෙගොල්ලකම එහෙම පේනවා. මම අභියෝග කරනවා ඔය මහා වීරයින්ට පෙබරවාරි 10ට කලින් පාර්ලිමේන්තුවේ මේ කොමිෂන් සභා වාර්තා දෙකම එක දවසක් හරි විවාද කරන්න පුළුවන් නම්. මේ අතර පක්ෂ නායක රැස්වීමට සහභාගී වූ නියෝජිතයින් විවාදයට දින නියම කර ගැනීම සම්බන්ධයෙන් පළකලේ මෙවන් අදහස්. මේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී මමත් වාඩි වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනුවෙන්. මමයි නිමා සිරිපාල සිල්වා ඇමතුමයි සරත් අමුරුගම ඇමතුමයි අපි තීරණයක් ගත්තා 20යි 21යි. අපි මේ වාර්තා දෙක විවාදයට ලක් කරනවා. බැඳුම්කර කොමිෂන් වාර්තාවයි බරපතල අල්ලස් දූෂණ ක්‍රියා වලින් 34ක වාර්තා. පක්ෂනායක රැස්වීම පටන් ගන්නකොට අපි න්‍යාය පත්‍රය හදලා දුන්නා. බැදුකර විවාද තිබේ 20යි 21යි. සියලු පක්ෂ එක කොට අයින් සමසෙන් හිටියනේ. සම්ප්‍රදායීය කියන එක පිළිගන්නවා කියන එකද? පක්ෂනායක රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන අනිකුත් සියලු පක්ෂ එකගතාවෙන් තමයි දින 20යි 21යි නියම කෙරුවේ. පක්ෂනායක රැස්වීමේදී 10 වෙනිදාට ප්‍රථම අපිට විවාදේ ලබා දෙන ලෙස පිළිලයිත දින දෙකක්. එය අනුමත කරන්න බැරිමව සභානායක ලක්ෂ්මන් කිරියල්ල, පවී කරුණායක, ඒ වගේම නිමල් සිරිපාල සිල්වා මෙතුමා සමරසිංහ මතුමා එකඟ වුණ නෑ පාර්ලිමේන්තුව 10 වෙනිදාට පෙර කැඳවන්න.
පාර්ලිමේන්තුව කැඳවීම කතානායකතුමාට හා සභානායකතුමා හා අගමැතිතුමාට තියෙන බලයක්. එහෙම නැත්නම් ජනාධිපතිතුමාට බලය තියෙනවා. දැන් අපි ඉල්ලා සිටපු විවාදයට පාර්ලිමේන්තුව 10 වෙනිදාට පෙර කැඳවපු නැති එක ගැන ජනාධිපතිතුමාට පක්ෂනායක කමිටුවේ මුනුදී හරියට තොරතුරු දීලා නැහැ. 24 වෙනිදා පක්ෂනායක රැස්වීමේදී 10 වෙනිදාට පෙර විවාදයක් ගැන කරුණු මතු කරත් 10 වෙනිදා පසු විවාදයක් ලබා දෙන්න තමයි ආණ්ඩු පැත්තෙන් එකඟතාවයකට ආවේ. කෙසේ වුවත් දැන් ජනාධිපතිවරයා විසින් අභියෝගයක් ඉදිරිපත් කර තිබෙනවා 10 වෙනිදාට පෙර මෙය පාර්ලිමේන්තු විවාදයට ලක් කළ යුතුයි පුළුවන් නම් කියලා. ඒ අනුව කිරියල්ල මන්ත්‍රීවරයා සභානායකවරයා එකඟ නම් ඒ වහම පක්ෂනායක රැස්වීමක් ඇඳවා 10 වෙනිදාට පෙරම විවාදේ පවත්වන කියන එක තමයි අපගේ යෝජනාව. එදත් අපි පාර්ලිමේන්තු විමසන අවස්ථාවේදී විවිධ තර්ක ඉදිරිපත් කරා. අපි ඔහුට ප්‍රකාශ කරනවා වහම එහෙනම් 10 වෙනිදාට පෙර විවාදේ ලබා දෙන්න කියලා. මැතිවරණයෙන් පසු දූෂණයට එරෙහි නව ජාතික ව්‍යාපාරයක් ආරම්භන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ගම්පහ පැවති ජන රැලියකට එක්වෙමින්. පළාත්පාලන ඡන්ද විමසීමට අදාළව ශ්‍රී ලංකා අදහස් පක්ෂය සංවිධානය කරන ජන රැලි මාලාවේ තවත් රැලියක් අද ගම්පහ බස්නාතුම්පල ඉදිරිපිට දීපැවැත්තුණා. ඒ පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජන රැලියට ශ්‍රී ලංකා අදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් රසක්ද එක්ව සිටියා. මොන මිනිහටද පුළුවන් මේ පක්ෂය කඩලා මේක දිහා සන්තෝෂයෙන් බලමින් අපිට කවදාවත් එක් කරන්න බෑ. අවසානයේ අපි අන්තිම යෝජනාව කෙරුවා. අපි පුටුවෙන් ඉල්ලමු කිව්වා. පුටුවේ නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා. හැබැයි පක්ෂයක් දෙකට කැඩීමේ පාපේ ඒගොල්ල බාර ගන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලියලන පක්ෂයක් පදක තියාගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආයෙ දිනනවා. දැන් මේ රටේ මහ බැංකුවට කොටි ගහලා හරියටම අවුරුදු 23යි. මහ බැංකුවට අලි ගහලා ලබන 27 වෙනිදා අවුරුදු 3යි. අද මේ තියෙන ප්‍රශ්නේ වෙන එකක් නෙවෙයි. එතුමා ඒකට විරුද්ධව තමන්ගේ අවි අමෝරගෙන හොරු එක එක අල්ලනවට හොරු අල්ලන්න ආපු නායකයාට ගහලා එලවන්න දන්නේ. දවසේ පටන් අරගත්ත මේ සටන අපි නවත්තන්න නැතුව එකා වගේ එළියට ගිහිල්ලා ලබන 10 වෙනිදා අපේ පක්ෂය අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණ ගලින් කතරේ ගාලා අපේ දිනුම 2020ට ගෙනියන්න සැකසෙන්න. අද මේ රට ගොඩ ගන්න පැහැදිලිවම ශක්තිමත් කළ යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. අනික් ඡන්ද ඉල්ලන කණ්ඩායම් ඒවා ශක්තිමත් කරනවායි කියලා කියන්නේ දූෂණය වංචාව නාස්තිය සමග දූෂිත දේශපාලකයන් ශක්තිමත් කිරීමයි. අතට විරුද්ධව බුලත් කොළයට විරුද්ධව දෙන සෑම ඡන්දයක්ම මේ රටේ දූෂිත දේශපාලකයන් ශක්තිමත් කරන ඡන්දයක්. රට ආපහු ගෙනියන්න එපා. පෙබරවාරි 10 වෙනිදා මැතිවරණයෙන් පස්සේ මම මේ රටේ ආරම්භ කරන අලුත් ජාතික ව්‍යාපාරයක් දූෂණයට වංචාවට විරුද්ධව රටේ උගතුන් බුද්ධිමතුන් ආගමික නායකයන් පොදු ජනතාව සියල්ල ඒකරාශී කරලා පක්ෂභේදයෙන් තොරව රට ගොඩ ගන්න පුළුල් ජාතික ව්‍යාපාරයකට පෙබරවාරි 10 වෙනිදාන් පස්සේ ඒකරාශී වෙන්නයි කියලා මම මගේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. නිදහස සමානාත්මතාව සහ සමාජයේ සාධාරණත්වයේ ඇති යහපාලන කණ්ණාඩිය ආරක්ෂා කර ගැනීම මහජනතාවගේ වගකීමක් බව එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මහරගම නගරයේ පැවති එක්සත් ජාතික පක්ෂ ජන රැලිය අමතමින්. ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධාන කළ මෙම ජන රැලිය අද පස්වරුවේ පැවැත්වුණේ මහරගම නගරයේදී. පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඊට එම පක්ෂයේ ජේෂ්ඨීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මහාමතිවරයෙක් නැහැ, නගරාධිපතිවරයෙක් නැහැ, සභාපතිවරයෙක් නැහැ, මන්ත්‍රීවරයෙක් නැහැ. 20ක් විනාසුණු පක්ෂයක් මේක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වැඩකාරයෝ නෙමෙයි, කතාකාරයෝ. අපි 2015 මැතිවරණ ආවා. ඒ මැතිවරණය ජයග්‍රහණය කරලා යාන්තම් නහය දාගත්ත වතුරෙන් එළියට. ඉඳලා හිටලා මෛත්‍රීපාල මහත්තයා අපේ නහයත් පොඩ්ඩක් වතුරෙන් ඇතුළට ඔබනවා. ලැයිස්තුවේ මම ඉන්නේ පළවෙනියට. හැබැයි මේ සඳහන මගුලේ ඉන්න මට තියෙන රාජ්‍ය අමාත්‍ය ධූරයක්. අද හැබැයි අගමැතිතුමාට වැරදිලක් දන්නේ නැහැ. සුජීව සේනසේ හැමතුමා කියලා කිව්වා. හැමතිකමත් දෙන්නත් දන්නේ නැහැ. දැන් බලන්න ඔබතුමන්ලා උස ඇහුවොත් අපි කියයි උස 5යි 11යි කියලා. හැබැයි මේකේ ඉන්න අනිත් නායකයන්ගෙන් අහන්න එපා එහා පැත්තේ ඉන්න. උස කියන්නේ පිටකොන්දල බඩේ ඉස්සරහට බුරිය තියෙන අඩි 7ක් ඉස්සරහින්. තව ඉන්නවා කොටෙක්. මේ ළඟපාත ගොම්බෙටි දෙකක් දැම්මොත් එම් වැළෙනවා. පින් මහ හැමතිතුම බවට පත් වුණා. ඒ ඔක්කොම වෙනස් කරනවා අපි. එදා අපි දන්නවා කොහමද මැතිවරණයක් කළේ කියලා. මැතිවරණයක් කළන්න කලින් බැසිල් මහත්තයාගේ අමාත්‍යංශයට, ගොටාබේ මහත්තයාගේ අමාත්‍යංශයට ප්‍රකෝටි ගණන් ජාතික ධනය එනවා. එතන ඉඳන් පටන් ගන්නවා බෙදිල්ල. එක පැත්තකින් බෙදාගෙන යනවා රාජ්‍ය අරමුදල්. අනිත් පැත්තෙන් ගහගෙන යනවා රාජ්‍ය අරමුදල්. අද ඒ යුගයේ ඉවරයි. අද පාර්ලිමේන්තුව ඉදිරියට ජනාධිපති කොමිෂන් දෙකක වාර්තා ඉදිරිපත් වෙලා තියෙනවා. නීතිමය පියවර ගන්න, විනය පියවර ගන්න අද යෝජනා කරලා තියෙනවා. මේ ආණ්ඩුව ඉඩ දෙනවා නීතිපතිට ඕන තීරණයක් අරගෙන නඩු දාන්න. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කිව්වා යුද්ධය දිනන්න නිදහස වැඩක් නැහැ කියලා.
යුද්ධය දින්න නිදහස ලැබුණේ නැහැ. අපිට අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක් තිබුණේ නැහැ. ලසන්ත වික්‍රමතුංග වගේ මාධ්‍යවේදීන් මරලා දැම්මා. කීත් නොයට ගහලා දැම්මා. එක්නැලිගොඩ අතුරු දහන් වුණා. සමහර අයගේ චිත්‍රපටි තහනම් කරා. පොත් තහනම් කරා. මොකද්ද මේ නිදහස? ඒක මම කන්නාඩියකට සංසන්දනය කරනවා. අපේ ගෙදර කන්නාඩි ගණනාවක් තියෙනවා. එක කන්නාඩියක් තියෙනවා රැවුල බාන. තව සමහර අයට කන්නාඩි තියෙනවා කොණ්ඩේ හදන්න. පිරිමියටත් ඕනේ. මොකද කොහොමද ජෙල් එක ගන්න කියලා බලන්න තියෙනවා. මේ ගානා ඉන්නේ මම පිටිපස්සේ. අපිත් එහෙම බලන්නේ. ජාතික ඇඳුම ඇඳලා, සූට් එක ඇඳලා. අපි ඇති කරලා තියෙන මේ අලුත් පාලන ක්‍රමයක් මූණ බලන කන්නාඩියක් වගේ. හැමදේම පේනවා. හැමදේම විරුද්ධයි. කාටවත් බලා ගන්න පුළුවන්. අපේ මේ අලුත් පාලන කන්නාඩියෙන් රටේ ජනතාවට තමන්ගේ කැමැත්ත බලා ගන්න පුළුවන්. ඒ කන්නාඩිය තමයි විනිවිදභාවය. රාජපක්ෂ ආණ්ඩුවේ කන්නාඩිය ඊට වඩා වෙනස්. ඒකේ එක රැවුල්ල තියෙන රජුරුව පෙන්නවා. බිසෝ පෙන්නවා. රජකුමරුන් පෙන්නවා. වෙන කවුරුවත් පෙන්වුවේ නැහැ. ඒ කන්නාඩිය සීමා සහිත කන්නාඩියක්. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ තිබුණේ නැත්නම් මේ කන්නාඩිය ඇති වෙන්නේ නැහැ. තමන්ගේ මූණ බලන්න පුළුවන් කන්නාඩිය ආරක්ෂා කරනවද නැති කරනවද කියන එක තමයි. ඒකයි අපි කියන්නේ පෙබ්‍රවාරි 10 වෙනිදා එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දෙන්න කියලා. පසුගිය රජයේ සමයේ බේරුවලදී ඇති වූ ජාතිවාදී ගැටුම ඇති කළ පුද්ගලයින් වත්මන් ආණ්ඩුවේ ඇමති දුර හොබවන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක් වෙමින්. පළත් පාලන ඡන්ද විමසීම ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සංවිධාන කරන ජන රැලි මාලාවේ තවත් එක් ජන රැලියක් අද පැවැත්වුණේ මඩකලපුව කාත්තන්කුඩි හිස්බුල්ලා ක්‍රීඩාංගණයේදී. ඒ හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. පොහොට්ටුව කියන්නේ මහින්ද රාජපක්ෂ කියන්නේ පොහොට්ටු. මොනාංශලගේ ප්‍රදේශවල ඉඳලා මහින්ද රාජපක්ෂ රජයේ යැපෙතේ තිමිච්ච සංවර්ධනය යළි දැකීමට කැමති නම් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ මොනාංශලයට වැඩක් ඇති සංවර්ධනයට ප්‍රධාන තැන දෙන රජය ස්ථාපිත කිරීමට අපි සියලු දෙනා එක්කස් වෙනවා. පොහොට්ටුවට ඡන්දය දීලා ඉතාමත් ඉක්මනින් මේ කුරුණඩේ ගෙදර යවලා ජාති හිතයිෂි රජය පත් කර ගැනීමට අපි සියලු දෙනාම එක්වෙමු. මේ ප්‍රදේශ සංවර්ධනය කරා, පාරවල් හැදුවා, විදුලිය දුන්නා, ජලය ලබා දුන්නා. අද මේ සංවර්ධනය එක පාරට බ්‍රේක් ගහලා තියෙනවා. රටක් තුල අවුරුදු 3ක් ආපස්සට ගිහිලා තියෙනවා. මේක මේ ප්‍රදේශයේ විතරක් නෙවෙයි මුළු රටම තුලම සංවර්ධනය ඇන හිටලා. ඒ කෙසේ වෙතත් අද මේ රටේ තිබෙන විශාලම මංකොල්ලය ලෝකයේ බැංකු මංකොල්ලයක් උනා නම් ඒ ලෝකයේ බැංකු මංකොල්ලය ඇති උනේ ලංකාව විශාලම. ඒකේ ප්‍රතිඵලය තමයි ඔබේ පොලිය හැමදාම බොරුවෙන් මිනිසුන් රවට්ටන්න, මිනිසුන්ට බැනලා අපහාස කරලා විතරක් දෙවෙයි, බොරු ප්‍රචාරය කරලා බොරු පොරොන්දු දීලා රට විනාශ කරලා. එදා බේරුවල සිද්ධියක් පිළිබඳව අමු කතාවක් හදලා සිද්ධිය කරපු උදවිය අද මේ ආණ්ඩුවේ ඇමතිකම් දරනවා. ඒ කුමන්ත්‍රණයේ හිටපු අය. ඒ සිද්ධිය වෙච්ච අවස්ථාවේ බඹරාට හිටියෙත් නෑ, ආරක්ෂක ලේකම් හිටියෙත් නෑ. නමුත් අපි ආපු ගමන්ම ඒ ප්‍රශ්නේ විසඳලා එයට අලාප දීලා ගෙවල් ටික අපි හදලා දුන්නා. ගින්තොට සිද්ධියක් වුණා. මේ පෞගිය කාලේ මොකද වෙලා තියෙන්නේ? සත්‍යයක්වත් ලැබිලා තියෙනවා. ඒ ගැන නිහඬයි. ඔබ ජාතික දේශපාලනේ ඉන්න ඕන පිරිස. ඒ නිසා සමගාමීව ජනතාවගේ ධනය කොල්ලකෑම සඳහා යතුර කිසිසේත් වංචනයකට බාර නොදෙන්නයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ මහර්ගමදී පැවති වැඩසටහනකදී. ගමේ බලය දිය යුත්තේ කාටද යන මෙයින් වෙනසක ඇරඹුම සංවිධාන කළ විද්වත් කතිකාව මහර්ගම තරුණ සේවා සභාවේදී ඊයේ පැවැත්වුණ. ඒ විද්වතුන් වෘත්තිකයන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් කවුද කසුබට ගන්න මේ පාන්දර ජාමය?
ඉල්ලන කොහෙදියා කොල්ලක කාටද කොල්ලක හලෝ සර් කොහෙද බයි සිග්නල් නැගහ උදුනේ ඒකයි විමත වහින් ගමේ බලය දිය යුත්තේ කාටද කියන ප්‍රශ්නේ දැන් අපි සුනිලටත් යොමු කරනවා. තමන්ට තියෙන නිසා ඡන්දය දෙන්න බා අරුද්දෙගොල්ලන්ට. මේ ඡන්දය ජයවිර ලබා දීලා මුන්ට පාඩමක් උගන්වන්න. මොකද බල්ලොත් එක්ක බෑ. මෙහිදී අදහස් දක්වූ අනුර කුමාර දිසානායක මහතා. ජනාධිපතිවරයා පුටුව වාඩි වෙනකොට කියන දේ නෙවෙයි වාඩි වුණාම කරන්න. අගමැතිවරයා පුටුව වාඩි වෙනකොට කියන දේ නෙවෙයි පුටුව වාඩි වුණාම කරන්න. රැවටිලිකාරී දේශපාලන මංකොල්ලකාරී දේශපාලකේ. එනිසා අපේ දිගු කාලීන අරමුණක් තිබෙනවා මේ මංකොල්ලකාරී දේශපාලකයන්. රැවටිලිකාරී දේශපාලනේ මේ රට මුදවා ගැනීම මෙහෙයුමක් අපට දියත් කරන්න තිබෙනවා. ඒ මෙහෙයුමේ එක අවස්ථාවක් ලෙස තමයි අප මෙම පළාත් පාලන මැතිවරණේ දිගු කාලීන අරමුණක් ලෙස සලකනවා. තමුන්නාන්සේලාගේ අතේ තිබෙන ධනය මංකොල්ලකෑම සඳහා කිසිසේත්ම යතුර වංචනිකයකට බාර දෙන්න එපා. සපිකන යතුර අපිට බාර දෙන්න. අපි සහාතික වශයෙන් පළාත් පාලන ආයතනවල තියෙන ධනය නාස්තියට හොරකමට වංචාවට ඉඩ නොදී පෙරලා ජනතාව වෙනුවෙන් සේවය කරන පළාත් පාලන ආයතනයක් අපි ගොඩනගනවා. ඔබලත් හිරු ප්‍රති සමගින් හිරුසියයේ විශේෂාංගය දැන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින තබ්බෝව ජලාශය පුත්තලම දිස්ත්‍රික්කයේ ඇති මහා පරිමාණ වාරිමාර්ග ව්‍යාපෘතියක්. පසුගිය වසරේ පැරකුම් ගොවි සංවිධානය නම් සංවිධානයක් වැවෙහි රොන්මඩ ඉවත් කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ඉල්ලා තිබුණා. ඒ අනුව වැවේ ආරක්ෂාව උපරිම ලෙස සැලසීමේ කොන්දේසි ගණනාවකට යටත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් වැවෙහි රොන්මඩ ඉවත් කිරීමට අවසර ලබා දුන්නා. එහෙත් රොන්මඩ ඉවත් කිරීමට මුවා වී වැවෙහි තැනින් තැන බැකෝ යොදා හාරමින් මහා පරිමාණ පරිසර විනාශයක් සිදු කරන බවටයි ගම්වාසීන් හිරු CIA වෙත තොරතුරු ලබා දුන්නේ. ඒ අනුව හිරු CIA කණ්ඩායම දින ගණනාවක් තබ්බෝව වැව ආශ්‍රිතව ගැවසෙමින් මෙහි සිදුවන්නේ කුමක්දැයි නිරීක්ෂණය කළා. එහිදී හෙළි වූයේ රොන්මඩ ඉවත් කර වැව පිළිසකර කිරීම වෙනුවට තැන් තැන්වලින් විශාල ලෙස වලවල් හාරා වැලි ඉවත් කරන බවයි. දිනපතා වැලි කියුබ් සිය ගණනක් තබ්බෝව වැවෙන් නීති විරෝධීව ඉවත් කරන්නේ මේ ආකාරයෙන්. වැලි ඉවත් කිරීම සඳහා ටිපර රථ 20කට වැඩි ප්‍රමාණයක් දිනපතා මෙහි සේවයේ යොදවා තිබෙනවා. වැවෙහි රොන්මඩ ඉවත් කිරීමේදී වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිරන්තර අවධානයෙන් සිටින බව දැක්වෙන කොන්දේසි කිහිපයක්ද දක්වා තිබුණත් මේ නීති විරෝධී ක්‍රියාවන් කෙරෙහි මෙතෙක් ඔවුන්ගේ අවධානය යොමු වූ බවක් පෙනෙන්නට නැහැ. හිරු CIA මෙහි සිදුවන සියලු නීති විරෝධී ක්‍රියා මේ වන විට හෙළි කරගෙන අවසන්. ඒ පිළිබඳ තවත් තොරතුරු හෙට හිරු CIA ඔස්සේ ගෙන ඒමට අප සූදානම්. දැන් රටවටා හිරු. රටවටා හිරු. රත්නපුර මහනගර සභාව විසින් රත්නපුර කණාදුල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන අපද්‍රව්‍ය බැහැරකරන ස්ථානයේ ඇති කසලකන්දේ ඊ රාත්‍රියේ ගින්නක් හටගත් අතර රත්නපුර මහනගර සභාවේ සහ ආසන්න පළාත් පාලන ආයතනවල ගිනි නිවීමේ ඒකක සහ ආරක්ෂක අංශ එක්ව ගින්න බැඩපැවැත්වීමට දැඩි උත්සාහයක නිරතුණා. අප වාර්තාකරු පැවසුවේ මේ වන විටද කසලකන්දේ දුමාරයේ නිකුත් වෙමින් පවතින බවයි. හැටන් මොන්ටිෆයර් වතුයායේ පදිංචිව සිටි 14 හැවිරිදි පාසල් සිසුවෙකු සිය නිවස තුළ ගෙද පෙරලාගෙන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ පාසලේ සිදු වූ අයයි කියන සොරකමක් සම්බන්ධයෙන් විදුහල්පතිවරයා විසින් මෙම සිසුවා සහ තවත් සිසුන් දෙදෙනෙකුට තරවටු කිරීමෙන් පසු එම සිසුන්ගේ ඥාතීන් පැමිණ මියගිය සිසුවාට පහරදී බීගැන්වීමේ සිදුවීමක් මත ලිපියක්ද ලියා තබා ඔහු සීදිවි හානි කරගෙන ඇති බවට හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇති බවයි. සුබ රාත්‍රියක්.